සොබා කවදත් වෙනස් ආරක ගමන් කරන වැඩසටහනක් විදියට හමු වන විවිධ ස්ථාන අතරින් විශේෂතා ඇති තැන්වලට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ ඔබේ දැනුමටත් යමක් එකතු කරන්න බලාගෙන මේ ඒ වගේ තැනක් අපි දැන් ඉන්නේ ත්‍රිකුණාමලය ත්‍රිකුණාමල නගරයට ආපු වෙලාවේ තියෙන විශේෂ තැන් විශේෂ දේවල් ඔබත් එක්ක බෙදා හදාගන්න අපි සූදානම් වෙනවා මෙවර ගමන තුල අපි දන්නවා ලංකාවේ විවිධ පන්සල් තියෙනවා දේවාල තියෙනවා කෝවිල් තියෙනවා විවිධ දෙවිවරුන් ඉන්නවා උදාහරණ විදිහට ගත්තොත් කතරගම දේවාල ලංකාවේ බොහෝ නගරවල බොහෝ තැන්වල තියෙනවා අපේ ජනතාව මේ තැන්වලට යන වන්දනාමාන කරනවා හැබැයි මම්මේ ආපු කෝවිල එහෙම නැත්නම් දේවාලය තියෙන්නේ ලංකාවටම එකයි මේ ත්‍රිකුණාමලයේ පමණයි ඒ තමයි මම්මේ ඇවිල්ලා ඉන්න සෙනසුරු දේවාලය ලංකාවටම තියෙන්නේ මේ දේවාලය විතරයි සෙනසුරු දෙවියන්ගේ වාහනය විදිහට සැලකෙන කපුටු රුව තමයි හුඟක් තැන්වල තියෙන්නේ ප්‍රධාන පිවිසුම ඉඳලාම අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ අතුරත් පොඩක් ගිහිල්ලා අපි බලමු මොනවද තියෙන විශේෂතාවය කියලා එන්න ලංකාවටම එකයි සෙනසුරු දේවාලය දෙන්නේ ඒ සෙනසුරු දේවාලයට අපි ආපු වෙලාවේ බොහොම අපූර්ව හැඩතල කිහිපයක් අපිට දකින්න පුළුවන් මහා ලොකු විශාල වපසරයක පැතිරලා තියෙන දේවාලයක් නෙවෙයි නමුත් සාමාන්‍ය මට්ටමක තියෙන අද දවසේ මෙතන කිසිම කෙනෙක් අපිට දකින්නවත් නැහැ බාර කාරයක් විතර එහෙම නැත්තම් මේ තැන බලා ගන්න කෙනෙක් විතරයි අපිට අද දවසේ මුණ ගැහුණේ ඒ නිසා වැඩිපුර ලොකු උතරතුරු අපිට දැනගන්න කෙනෙක් මෙතන නැහැ සාමාන්‍යයෙන් පූජාවල් පවත්වන වෙලාවල් වලට විතරයි මෙතෙන්ට සෙනග එන්නේ කොහොම නමුත් විශේෂත්වයක් වෙනවා අපේ රටේ තියෙන එකම සෙනසුරු දේවාලය මේ වෙනකොට අපි ඒකක් බලාගෙන ඒ පිළිබඳව ඔබට තොරතුරු ටිකක් සම්පූර්ණ කරනවා කියලා අපිට කියන්න සිවිලිමේ පවා විවිධ චිත්‍ර දෙවිවරුන්ගේ චිත්‍ර ඒ වගේම මල් නිර්මාණ පැරණි අපේ විහාරස්ථානවල දකිනවා වගේ නෙළුම් මලේ හැඩය ගත්ත බොහොම අපූරු නිර්මාණ රටාවන් එක වර්ණවත් පවක් එකතු වෙලා තියෙනවා ඒත් එක්කම මේ කණුවල පවා වටපිටේම තියෙන දේවල් වල ටිකක් මේ ප්‍රදේශයට ආවෙන එක වර්ණ සංයෝජනකුත් තියෙනවා කියලා තමයි අපිට බැලු බැලමට පේන්නේ මේ සෙනසුරු දේවාලයේ කොවිලේ සාමාන්‍යයෙන් පුදු සත්කාර කරන්න වැඩිම බැතුමතුන් පිරිසක් එන්නේ සෙනසුරු අද දවසේ කියලා තමයි මට දැනගන්න ලැබුණේ ඒත් එක්කම ඒ සෙනසුරු අද දවසට විශේෂ පූජාවන් තියෙන දවස්වලට ලංකාවේ හුඟක් ප්‍රදේශවලින් මේ ත්‍රිකුණාමලයට මේ දේවාල භූමියට පිරිස පැමිණෙනවා සෙනසුරු අද දවසක ඔබත් ආවොත් ත්‍රිකුණාමලයේ පැත්තෙත් මෙතෙන්ටත් එන්න මොකද විශේෂ පූජාවන් එක්ක ලංකාවේ තියෙන එකම මෙවැනි කෝවිලක් අපිට දැක බලා ගන්න අවස්ථාව තියෙන්නේ මෙතන පමණක් වෙන නිසා ඒත් එක්කම විශේෂව මතක් කරන්න ඕනේ දැන් මේ අපි ආවිල්ලා ඉන්නේ මේ දේවාලයේ ප්‍රධාන දේව මන්දිරය ළඟ තියෙන එලිමහන් ප්‍රදේශයට මෙතන මේ විශේෂයෙන්ම අපි අහලා තියෙනවා නානුමුර මංගල්‍යය කියලා දෙයක් දෙවියන් සහ දේවාල සම්බන්ධව කතා කරනකොට මේ දෙවියන් නෑවිමෙන් දෝවණේ කිරිමෙන් පස්සේ ජලය ගලාගෙන යන විශේෂ නලය තමයි මේ අපි දකින්නේ මේක ගලෙන් නිර්මාණය කරලා මම කැටයම් එක්ක එකක් බොහොම කලාත්මකව තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ දේවාලය වටේට පෙරහැරක් ගමන් කිරීම එහෙම නැත්නම් ඒ චාරිත්‍රානුකූලව ඒ දේවල් සිදුවීමත් සිද්ධ වෙනවා කාලෙන් කාලෙට විශේෂයෙන්ම මෙහිදී කපුට වාහනය කරගෙන ඉන්න දෙවියන් නිසා කපුටු වාහනයක් තමයි මේ පෙරහැරවලටත් එකතු කරන්න කියලාත් අපිට දැනගන්න ලැබුණා. කොහොමොත් මේ විශේෂ හැඩතල විශේෂ වර්ණ රටාවන් එක්ක ත්‍රිකුණාමලයට ආවොත් එහෙම ඔබටත් වෙලාවක් තිබුණොත් පුංචි හරි අවස්ථාවක් තිබුණොත් මේ තැනටත් ඇවිල්ලා මේ විශේෂ දේවල් දැක බලා ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා.